At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මේ සුන්දර ජනාකීර්ණ බදුල්ල නගරයයි. මෙහි දෛනිකව එකතු වන කැලි කසල බැහැර කරනු ලබන්නේ නගර ආසන්නයේ පිහිටි මෙම කසල ප්‍රතිචක්‍රීකරණ ස්ථානයටයි. බදුල්ල උද්භිත උද්‍යානය, බදුල්ල පේනුම් තටාකය, ඇවිදින බන්තිරුව සහ වින්සන් ඩයස් ක්‍රීඩාංගණය ඇතුළු වැදගත් ස්ථාන රැසක් මෙම ස්ථානයේ අසල පිහිටා තිබෙනවා. එහෙත් මෙම ජනාකීර්ණ ස්ථානයක පිහිටි මෙම කසල ප්‍රතිචක්‍රීකරණ ස්ථානයට බදුල්ල නගරයේ වැසිකිලි වලින් ඉවත් කරන ලද බල අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය අද දිනන කුසා පසුගිය වසරේ මාර්තු මාස පළමු වනදා වට හමුවේ අනාවරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ස්ථානයට බල අපද්‍රව්‍ය බැහැර කිරීම සීමා කෙරුණා. එහෙත් නැවත වරක් මෙම ස්ථානයට බල අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කරන බව අද දිනන උකුස්සාට ප්‍රදේශවාසීන් අනාවරණය කළා. පෞගිය දෙරණ මාධ්‍යයේදී අනාවරණය අනුව මේ අසූචි ගෙනත් දැම මතක නතර කරලා තිබ්බා. ඒත් නැවත ගෙනල්ලා මේක කුණුවලට මොවලා කුණුවල මැදට දැන් ගෙනල්ලා හලනවා. ඉතින් මේකේ ලොකු පරිසර හානියක් සිදු වෙනවා. අපි හිතනවා මේ තොට මුල්ලේ මිනිස්සු මැරෙන කුණුවලට යට වෙලා බදුල්ල යවට ජනතාව මැරෙන්නේ මේක විස බීජ මිනිස්සු ශරීරගත වෙලා. අපි ඉල්ලා සිටින්නේ පාලකයන්ගේ කරුණාකර මේ අපරාධය නවත්තන්න. ඒ අනුව එහිගේ උකුස්සාට දැකගත හැකි වුණේ බදුල්ල මහනගර සභාවට අයත් ගලි බවුසර් මගින් මෙම ස්ථානයට නැවත වරක් කිසිදු පැකිලීමකින් තොරව බලාපොරොත්තු බැහැර කරන ආකාරයයි. වැඩිදුරටත් උකුස්සා කළ සොයා බැලීමේදී දැකගත හැකි වූයේ මෙම ස්ථානයට බැහැර කරනු ලබන අපජලය මේ කාණු පද්ධතියට එක්වන ආකාරයයි. ඒ අනුව තවදුරටත් එම කාණු පද්ධතිය ඔස්සේ ඉදිරියට ගිය උකුස්සාට මෙහි ඇති අපජලය දහස් සංඛ්‍යාත ජනතාවක් භාවිත කරනු ලබන බදුළු ඔයට එක්වන ආකාරය දැකගත හැකි වුණා. මෙතරම් විශාල පරිසර දූෂණයක් සිදුවද ඒ ගැන බලධාරීන්ගේ ඇස නොගැටෙන්නේ මන්ද? අද දිරන උකුස්සාට මතුවන ප්‍රශ්නයයි.